දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 528 වැනි ටෙලිවැකිය. කාලයක් ඇහුනේ සුබ අනාගතයක් නේද? ආශ්චර්යවත් රටක් ආසියාවේ ආශ්චර්ය. ඉතිරි කලේ බංකොලොත් රාජ්‍යයක්. දැන් හෙට ඇහෙන්ට නියමිත වැත්තේ ආරංචිය සුබයි කියලා නේද? ආරංචිය සුබයි. කොහොමත් ඉතින් මේ එළඹෙන මාස කීපය තුල අනිවාර්යයෙන්ම සුබ ආරංචිම තමයි අහන්ට දකින්ට හැම ලැබෙනු ඇත්තේ නේද? මොකද ඡන්දේ ළඟයිනේ. අපි බලමු ජනපති රනිල්ගෙන් අහන්ට ලැබීමට නියමිත ආරංචිය සුබ එක මොකක්ද කියලා. හුඟ දෙනෙකු කියන්නේ ඔහු හෙට අපේ රට බංකොලොත් භාවයෙන් මුදාගත්තා කියලා කියනු ඇති කියලයි. හරිය ඒක වෙන්ට නම් බෑ. මොකද මේ රට බංකොලොත් භාවයෙන් මුදාගත්තා කියලා ජනපති රනිල් කිව්වේ 20/23 මාර්තු 21 වෙනිදා. හොඳේ මේ දිනේ හරියටම හරි. එදා ඔහු ජාතිය අමතලා කිව්වා. ඒ කියන්නේ 20/23 මාර්තු 21 කිව්වා. රට බංකොලොත් භාවයෙන් මුදාගෙන අවසන් කියලා. කතාව අහන්නකෝ. විස්තරණ ණය පහසුකම් එකඟතාවය අනුමත කළා. ඒ අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාවට ඒ ණය ප්‍රතිවගත කිරීමේ ශක්තියක් තියෙන බවට සහතික කළා තියෙන්නේ. ශ්‍රී ලංකාව බංකොලොත් රටක් හැටියට මින් පස්සේ සලකන්නේ නැහැ. එහෙනම් ඉතින් හෙට ආයේ මුදාගන්ට දෙයක් නැහනේ නේද? ඔම මුදාගන්ට ගියොත් ඒක මාර මුදාගැනිල්ලක් වෙනවා නේද? එහෙනම් ඉතින් හෙට අහන්ට ලැබෙනු ඇති ආරංචියේ සුබ ආන් එක මොකක්ද නේද? ඊට පෙර අපි මේ බංකොලොත් කියන වචනේ තේරුමයි ණය කියන කාරණේයි. ඔය ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන එකයි සරලව තේරුම් අරන් යමු. හොඳේ එතකොට වැඩේ ලේසි. රාජ්‍යයක් ණය ගන්නවා. කාගෙන්ද මේ ණය ගන්නේ? රට ඇතුලෙන් සහ රටට පිටින් නේද? මේකට කියන්නේ අන්තිමටම ඔය ණය ඔක්කොටම කියන්නේ රාජ්‍ය ණය කියලා. හරිද? ඒ කියන්නේ ගවර්න්මන්ට් ඩෙබ්ට්. දැන් රජයක් දේශීයව ණය ගන්නේ කාගෙන්ද? ඒ කියන්නේ රට ඇතුලෙන් කොහොමද ගන්නෙ? මොනවද දෙන ඇපය? කාවද විකුණන්නේ? භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර. ඒක තමයි ඇපේට තියන්නේ. මේවා ඇත්තටම පොරොන්දු කඩදාසි. හරිය? පොරොන්දු කඩදාසි. කවුද රජයකට දේශීය ණය දෙන්නේ? කවුද රජයකට දේශීය ණය දෙන්නේ? බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන. අපේ රටේ ඉන්නවා මේ රජයට ණය දෙන. ඒ අයට කියනවා ප්‍රාථමික ණය දෙන්නන් කියලා. 13 දෙනෙක් ඉන්නවා ලියාපදිංචි වෙලා. මතකද අර මේ මහ බැංකු ප්‍රශ්නයේදී සම්බන්ධ වෙච්චි perpetual treasuries ආන් ඒ වගේ. ඒ වගේ නෙමෙයි. ඉතින් ඒ වගේ ණය දෙන ආයතන 13ක් රට ඇතුලේ තියෙනවා. හරිද? ඒ වගේම තමයි ওই රට ඇතුලේ තියෙන බැංකු වලින් සේවක අර්ථ සාධක අරමුදලෙන් සේවා නියුක්ති භාර අරමුදලෙන් විශ්‍රාම වැටුප් නේද? ඔය හැම තැනකින්ම රජය රට ඇතුලෙන් ණය ගන්නවා. විශ්වාස කරන්න සෑම සතියකම බදාදට මේ විදිහට රජේ ණය ගන්නවා. හැම සතියකම බදාදර ණය ගන්නවා. ඒ ගත්ත ණය ආපහු ගෙවනවා. ඔහොම තමයි මේ රෝල ගහන්නේ. පහුගිය දින 14 ඇතුළත විතරක්. පහුගිය දින 14 ඇතුළත විතරක් රුපියල් බිලියන 1000ක් බැංකුවලින් ණය අරගෙන තියෙනවා. හරිද? ඒ කියන්නේ මේක බෙදුවොත් දවස් 14න් දිනකට රුපියල් බිලියන 71කට වැඩියෙන් මේ රජේ ණය අරන් තියෙනවා. හොඳේ. හරිද? අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත ආපසු ගෙවන පොරොන්දු උඩ තමයි මේ රෝල දිගටම ගහගෙන යන්නේ. හරිය? රට ඇතුලෙන් මේ අනුව අරන් තියෙන සම්පූර්ණ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 57.28ක් විතර වෙනවා. හොඳේ. මේ 20/24 මාර්තු වෙනකොට දැන් තවත් මාස ගණනක් ගෙවිලා. දැන් බලමු රට ඇතුලෙන් වගේම රටට පිටින්, ඒ කියන්නේ විදේශ ණය කාගෙන්ද ගන්න කියලා. බහුපාර්ශ්වීය ණය කියලා එකක් තියෙනවා. ද්විපාර්ශ්වීය ණය කියලා තියෙනවා. මූල්‍ය වෙළඳපොළින් ගන්න ණය තියෙනවා. අපි අරන් බලමු මේවා මොනවද කියලා. බහුපාර්ශ්වීය කියලා කියන්නේ ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වගේ වයෙන් ණය ගැනීම. ද්විපාර්ශ්වීය කියලා කියන්නේ චීනය, ඉන්දියාව, ජපානය වගේ රටවලින් ණය ගැනීම. මූල්‍ය වෙළඳපොළින් ওই ගිනි පොලියට මුදල් ගන්න තියෙන තැන්. හරිය? විශේෂයෙන් ওই පැරිස් ක්ලබ් වගේ ඒවා. දැන් මෙහෙම අරගෙන තියෙන සම්පූර්ණ ණය ප්‍රමාණය
ඇමරිකානු ඩොල බිලියන 37.4 ගාණක් වෙනවා. හොඳේ ඇමරිකානු ඩොල බිලියන 37 කියලා ගමුකෝ. මීට අමතරව රජයේ අපකරු ලෙස අත්සන් කරලා ඔය අපේ සමහර රාජ්‍ය ආයතනත් ණය ගන්නවා. හොඳේ එහෙම අරන් තියෙන ණය ප්‍රමාණය ඇමරිකානු ඩොල බිලියන 5 පැනලා තියෙන්නේ ඒකත්. හරිය දැන් මේ ටික එකතු කරපම දේශීය ණය 57 කියලා අරගෙන විදේශීය ණය 37 ඊළඟට රජයේ අපකරු වූ ණය 5යි මේ ඔක්කොම ගත්තහම ඇමරිකානු ඩොල බිලියන 99 පැනලා ඒ කියන්නේ 100 පයින්නවා. හොඳේ ඇමරිකානු ඩොලර් බිලියන 100 පයින්නවා අපේ සමස්ත ණය. දැන් බංකොලොත් කියන්නේ මොකක්ද? ගත්ත ණය සහ පොලි වාරික ගෙවා ගන්නට බැරි වෙනවා. හරිය රටකට ණය ගෙවන්න පුළුවන් හැකියාව අනුව ශ්‍රේණිගත කිරීම කරනවා. Fitch Ratings, Moody's, Standard & Poor's ඔය ශ්‍රේණිගත කිරීම කරන ආයතන. ඒ අයට අනුව අපි ටික ටික ණය ගෙවන්න බැරි රටක් හැටියට පහත වැටලා අපි දැන් ඉන්නේ ණය ගෙවා ගන්නට බැරි ඩිෆෝල්ට් කියන තත්ත්වේ. හරිය තාම මේකෙන් ගොඩ ඇවිල්ලා නැහැ. අපි මේ වන විට ගෙවා ගන්නට බැරිව මේ ගෙවිච්ච කාලේ පැහැර හැර ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.8ක්. ඕන් ඕකට තමයි බංකොලොත් කියන්නේ. ගත්ත ණය ආපහු ගෙවා ගන්නට බැරි වීම මතක තියාගන්න. ඊළඟ අවුරුදු 5 ඇතුළත තව ඇමරිකානු ඩොලර් බිලියන 14ක් ගෙවන්න තියෙනවා. ඊළඟ අවුරුදු 10 ඇතුළත තව ඇමරිකානු ඩොලර් බිලියන 19ක් ගෙවන්න ඕනේ. හොඳේ දැන් දැනට අතේ තියෙන්නේ කීයද දන්නවද? විදේශ සංචිත ප්‍රමාණය ඔය මධ්‍යම බැංකුව සතුව තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 5.4යි නේද? ඔබට තේරෙනවද දැන් මොකක්ද මේ එන්ට යන සුභාරංචිය කියලා? හරිද? එක්කෝ ද්විපාර්ෂික ණය ගෙවන්න තව කල් ඉල්ලලා තිනවා ආන්ගේ කල් දෙන්නම් කියන්ට ඇති. එක්කෝ ඒක. එහෙම නැත්නම් දෙවැනි එක තමයි මේ ගත්ත ණය වලින් යම් ප්‍රමාණයක් කපා හරින්ට කියලා ඉල්ලුවනම් ඒකට හා කියලා ඇති. ඔය දෙක තමයි. එහෙම නැතුව වෙන අමුතු විද්‍යාවක් නැහැ. මේ ටික තමයි හෙට කියන්න තියෙන්නේ. හොඳේ ඔබ බුද්ධිමත් රටවැසියෙකු නම් මේක තේරුම් ගන්න. අද ගෙව්වේ නැතත් හෙට ඔබේ දරුවන්ගේ දරුවන් හෝ මේ ණය ගෙවන්න ඕනේ. ඒ වගේමයි තව තව මේ සෙට් එක ණය ගන්නවා. තව තව ණය වෙනවා, ණය ගන්නවා, ණය වෙනවා. අපට ඩොලර් හොයන්න, අලුත් විදිහට රට හදන්න ලී ක්වාන් යූලා මහතිර් මොහමඩ්ලා ලැබුණේ නැත. හරිද? අපිට ලැබුණෙම බෙගොනොමික්ස්ලා, හිංගොනොමික්ස්ලා, විකොනොමික්ස්ලා සහ බේගල් ඇදබාන බෙගොලොමික්ස්ලා කියලා. ඕන් අද හෙට සුභාරංචියටත් එහෙනම් ඉතින් ජය වේවා කියමින් ටෙලිවැකිය අවසන් කරනවා.